ආයුබෝවන් සිංහල පෝඩ්කාස්ට් YouTube channel එකට ඔබව ආදරයෙන් පිළිගන්නවා. පරණ දෙයකින් අලුත් දෙයකට මාරු වෙනකොට අපිට හරි අපූර්ව හැඟීමක් දැනෙනවා. පරණ ඇඳුමක් අඳිනවට වඩා අලුත් ඇඳුමක් අඳිද්දී අපිට සතුටක් දැනෙනවා. පරණ වාහනයක යනවට වඩා අලුත් වාහනයක යද්දී අපිට සතුටක් දැනෙනවා. අපි හරි ආසයි අලුත් දේවල් වලට. අලුතින් දෙයක් ලැබුණම ඒ දේ පරිස්සම් කරගන්න රැකගන්න අපි හරි උනන්දුයි. ඒත් කාලයක් යද්දී අපේ උනන්දුව නැති වෙලා යනවා. 2022 අවුරුද්ද දැන් පරණයි. ඒ ගැන තිබුණු උනන්දුවත් දැන් අපිට නැහැ. ඒ වෙනුවට අපි අලුතෙන් උදා වෙන 2023 අලුත් අවුරුද්ද ගැන හුඟක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. ඉතින් මම මේ මාසේ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලෑස්ති වෙනවා. අලුත් අවුරුද්ද 2022 අවුරුද්දට වඩා සාර්ථක කරගන්න නම් අපිට අපේ තියෙන අඩුපාඩු හදාගන්න වෙනවා. 2022 අවුරුද්දේ අපි කරපු වැරදි නොකර ඉන්න අපිට සිද්ධ වෙනවා. අපේ ඔළුවේ තියෙන වැරදි ආකල්ප අයින් කරගෙන ඉස්සරහට යන්න වෙනවා. ඉතින් ඒකට උදව් වෙන සංකල්ප ගැන තමයි මම මේ ටිකේම පොඩ්කාස්ට් වලින් අරගෙන එන්න හිතුවේ. මම පහුගිය පොඩ්කාස්ට් එකෙන් කතා කළේ කාලේ අපතේ නොහැර වැඩ කරන්න උදව් වෙන ක්‍රම දෙකක් ගැන. ඔයා තාම ඒක ඇහුවේ නැතිනම් අහලා බලන්න. හරි, අපි යමු අපේ අලුත් මාතෘකාවට. අද මම කතා කරන්න හදන්නේ ධනවත් වීම ගැන. එක පාරට එහෙම කිව්වම හිතන්න එපා මේ කියන්න යන්නේ සල්ලිකාරයෙක් වෙන එක ගැන කියලා. ඒක එක පැත්තක් විතරයි. අපිට සල්ලි නැතුව ජීවත් වෙන්න බැහැනේ. අපිට සල්ලි තියෙන්න ඕන. හැබැයි ඒ වගේම තව දේවල් වලින් අපි පොහොසත් වෙන්න ඕන. අපි බලමු ඒ මොනවද කියලා. අංක 1. අපි හැඟීම් වලින් ධනවත් වෙන්න ඕන. අපි හැමෝම මිනිස්සු. කාලෙත් එක්ක පරිණාමයට ලක් වෙලා අපි දැන් හුඟක් ඉහළ තැනකට ඇවිත්නේ ඉන්නේ. හැබැයි ඉහළට යන්න යන්න මිනිස්සු දැන් යාන්ත්‍රික වෙලා මානුෂීය ගුණාංග අඩු වෙලා ගිහින් තියෙනවා. සාර්ථක මනුස්සයෙක් වෙන්න නම් අපි ගැන විතරක් හිතලා බෑ. අපිට අනෙක් අය ගැන දැනෙන්න ඕන. අපිට තවත් කෙනෙක්ගේ දුක් සතුට ළඟ ඉන්න පුළුවන්කම තියෙන්න ඕන. තවත් කෙනෙක්ගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයක් අපි ඇති කරගන්න ඕන. නැතිබරි කෙනෙක්ට උදව් කරන්න, බෙදා හදාගෙන ජීවත් වෙන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඒකට අපි හැඟීම් වලින් පොහොසත් වෙන්න ඕන. හැඟීම් දැනීම් නැති කෙනෙක් විදිහට ජීවිතේ ඉස්සරහට යන එක තේරුමක් නැති දෙයක්. ඒ වගේම ඒක කවදාහරි දවසකදී අපිව තනි කරන දෙයක් බවට පත් වෙනවා. අංක 2. අත්දැකීම් වලින් ධනවත් වෙන්න. ජීවිතේ වරදී කියන බය හින්දා මුකුත්ම නොකර කාමරේට වෙලා කුලි වෙලා හිටියා කියලා ජීවිතේ දිනන්න බෑ. වරදින්න හරි පෙරදින්න හරි දෙයක් කරන්න හිතුවේ නැතිනම් අපිට කවදාවත් යමක් කරන්න බැරි වෙනවා. වරදින්න වරදින්න තමයි අපිට අත්දැකීම් එකතු කරගන්න පුළුවන් වෙන්නේ. අත්දැකීම් තියෙන තරමට අපිට අපේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න පුළුවන් වෙනවා. ඒ නිසා අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන අත්දැකීම් ලබා ගන්න. අත්දැකීම් වැඩි මිනිස්සු ළඟ ඉගෙන ගන්න හුඟක් දේවල් තියෙනවා. දැක පුරුද්ද කළ පුරුද්ද තියෙන පළ පුරුදු මිනිස්සු තමයි ලෝකය ලස්සන කරන්නේ. ඒ නිසා අත්දැකීම් වලින් ධනවත් වෙන්න. අංක 3. දැනුමෙන් ධනවත් වෙන්න. දැනුම කියන දේ එදිනදා ජීවිතය තුළ ජීවත් වෙන්න හුඟක් වැදගත්. ඒ වගේම සාර්ථක පුද්ගලයෙක් වෙන්න දැනුම කියන දේ හුඟක් වැදගත්. සමහර වෙලාවට අපිට මුණගැහෙන අපේ හිතවතුන් අපෙන් අහනවනේ දැන් ඉගෙනගෙන ඉවරද කියලා. එයාලා ඒ අහන්නේ උසස් පෙළ ඉවර කළාද, අපේ ඩිග්‍රී එක එහෙම ඉවර කළාද කියන කෙනේ. හැබැයි එහෙම අහන ඕන වෙලාවක ඔයා බය නැතුව උත්තර දෙන්න මම තාම ඉගෙනගෙන ඉවර නෑ කියලා. මොකද අපි හැමෝටම මේ ජීවිතේ ඉගෙන ගන්න තව හුඟක් දේවල් ඉතිරි වෙලා තියෙනවා. අපිට හොයන්න දැනගන්න හුඟක් දැනුම තියෙනවා. බිල් ගේට්ස් සතියකට එක පොතක් අනිවාර්යෙන් කියවනවා. ඔහු වසරකට අවම වශයෙන් පොත් 50ක් කියවනවලු. ඒ වගේම තවත් සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන වොරන් බෆට් ඔහුගේ නොහුගේ සාර්ථකත්වයේ යතුරුමකක්ද කියලා ඇහුවාම ඔහු කියන්නේ දිනකට පිටු 500ක් කියවන්න කියලයි. දැනුවත් පුද්ගලයෙක් කියන්නේ ඇවිදින පුස්තකාලයක්. එවැනි පුද්ගලෙක්ට
ගරු නොකරන්නේ කවුද? ඒක යම් පුද්ගලයෙක් ලබන සාර්ථකත්වයක් නෙවෙයිද? අංක 4. ඔබ වත්කම් වලින් ධනවත් වෙන්න. සාර්ථකත්වය කියන දේ දකින්න ඕන දෙයක්නේ. ඔබ ලබන සාර්ථකත්වය ඔබට දැනෙන්න ඕන. ඔබ ලබන සාර්ථකත්වය දැකලා ඔබ වගේ වෙන්න කෙනෙක් ආස වෙන්න ඕන. ඒකට අපිට සිද්ධ වෙනවා අපේ වත්කම් වැඩි කරගන්න. ඒක එකපාරින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පොඩ පොඩ ටිකෙන් ටික කරන්න ඕන දෙයක්. හොඟක් දැනෙක්ට වරදින්නේ ඒ හැමදේම එකපාරින් ලබා ගන්න යන හින්දා. ෂාරුක් ඛාන්ගේ බිරිඳ එක ප්‍රකාශයක් කරනවා. ඔවුන් දෙදෙනා විවාහ වෙලා ඉස්සෙල්ලම ගියපු ගෙදරට පුටුවක්වත් හරියට තිබුණේ නැහැ කියලා. ඒත් අද ඔවුන් ජීවත් වෙන්නේ මුම්බායේ තියෙන විශාලම නිවසේ. ඒ නිවසේ අද වටිනාකම ඉන්දියානු රුපියල් කෝටි 200ක් වෙනවා. ෂාරුක් ඛාන් වරක් ප්‍රකාශ කරලා තිබුණ ඔහුට තාමත් ගන්න බැරි වැත්කමක් විදිහට තියෙන්නේ එක්තරා විශේෂ වර්ගයක ගුවන් යානයක් විතරයි කියලා. මම හරියට මේ ගැන දන්නේ නැහැ. ඔබ නිකමට කල්පනා කරලා බලන්න, මේ ලෝකේ කන්න බත්කට හොයාගන්න බැරි මිනිස්සු ඉද්දී එක මිනිස්සෙක් කියනවා තමන්ට ගන්න බැරි දෙයකට තියෙන්නේ ගුවන් යානයක් විතරයි කියලා. ඒ ප්‍රකාශය කරලා තිබුණෙත් මීට හුඟක් කාලෙකට කලින් හින්දා මම හිතනවා ඔහු මේ වෙද්දී ඔහුගේ ඒ ආශාවත් ඉටු කරගෙන ඇති කියලා. මිනිස්සු හීන දකින්න ඕනේ, හීන දැකලා ඒ හීන වෙනුවෙන් මහන්සි වෙන්න ඕනේ, ඒව හැබෑ කරගන්න ඕන. අපි ළඟ දෙයක් තියෙනකොට ඒකෙන් වටිනාකමක් අපිට එකතු වෙනවා. හැමදේම පොදි ගහගන්න කියනවා නෙවෙයි, හැබැයි අපිට සල්ලි තියෙන්න ඕන, අපිට යම් වත්කමක් තියෙන්න ඕන. එතකොට තමයි අපි සාර්ථක පුද්ගලයෙක් වෙන්නේ. එහෙම නැහැ කියලා කවුරු හරි කියනවා නම් අනේක බොරුවක්. අංක 5. ඔබ සෞඛ්‍ය අතින් ධනවත් වෙන්න. අපේ ශරීරයේ වයසට යන්න යන දුර්වල වෙන බව ඇත්ත. හැබැයි ඒක එහෙමයි කියලා අපි අපේ සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්නෙම නැතුව හිටියොත් වයසට කලින් අපිව වයසට යනවා. බලන්න මේ ලෝකේ කොච්චර ලස්සන මිනිස්සු ඉන්නවද. ඇඟ ගානට තියාගෙන ලස්සනට පෙනුම පවත්වගෙන යන අය දැක්කම කොයිතරම් ආස හිතෙනවද. අනේ අපිටත් එහෙම වෙන්න පුළුවන් නම් කියලා හිතෙනව නේද? හැබැයි අපිට එහෙම වෙන්න බැරි වෙලා තියන්නේ ඇයි? එහෙම ලස්සනට නිරෝගීව ඉන්නත් ලොකු කැපකිරීමක් කරන්න ඕන. කෑම පාලනය කරන්න ඕන, ව්‍යායාම ටික කරන්න ඕන, නිසි වෙලාවට රූපලාවන්‍ය කටයුතු කරන්න ඕන. සමහර අය මම දැකලා තියෙනවා එහෙම ලස්සනට ඉන්න අයව දැක්කම ඉරිසියාවට ගිහින් කමෙන්ට් කරලා ඔය තරම් දේවල් කරලා නම් අපිටත් ලස්සනට ඉන්න පුළුවන් කියලා කියනවා. ඉතින් ඒකනේ වෙන්න ඕන. අපි හැමෝම ලස්සනට සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන. අපිට බෑ කියලා තව කෙනෙක්ට දොස් කියන එක හරි නෑනේ. අපි සල්ලි හොයන්න මහන්සි වෙන්න ඕන වගේම ලස්සන වෙන්න, නිරෝගී වෙන්නත් මහන්සි වෙන්න ඕන. මේ ලෝකේ කිසිම දෙයක් පහසුවෙන් ලබා ගන්න බෑ. ධනවත් වීම කියන්නේ පහසු දෙයක් නෙවෙයි, ඒක අභියෝගයක් තමයි. ඉතින් අපි හිතට ගමු මේ උදා වෙන අවුරුද්දේ අපි අපිට පුළුවන් තරමින් ඒ අභියෝග දිනා ගන්න මහන්සි වෙනවා කියලා. ඒ වගේම අපි ඒක අනිවාර්යෙන් කරමු. අවුරුද්දේ මුලදී විතරක් නෙවෙයි, අවුරුද්දේ මැදදීත් අග දක්වාමත් ඒ උනන්දුව ඒ විදිහටම පවත්වගෙන යමු. එහෙනම් ඔයාගෙත් මගෙත් ධනවත් වීමේ ගමන සාර්ථක වෙන්න කියලා පතමු. අලුත් පොඩ්කාස්ට් එකකින් හමු වෙනකන් ඔබට සුබ දවසක්.